අවිතාමත් ආදරෙන් ගෞරවෙන් ආර්දාා කරනවා පාස්ට සුරේශ්‍රාම චන්ද්‍රටය විල්ල අප වෙන්වෙන් දෙවන්වාන්සික වච්ිනය බෙදදාගන්න. හොඳ වච හොඳ ො... ක බොහමස්තුයි. දෙවන් වහන්සට සියලු ගෞරවය මහිමය ප්‍රශංසාාව වේවා කී දෙනෙක් මාව මේ පළමු හතාවට මෙහෙම දකිනවද අත උත්සල වෙන්නට නොදයි අත පල් හරදාන්ද ඔය අයගෙන් කී දෙනෙක් ද මාව කොහේවත් එකනටී එක හරි කොම්පටර එක හරි කැන අන්තර්ජාලය හරි YouTubeුබ එක හරි කොහෙවත් බල්ල නෑ මේ හාද කකවති කර දන්නෑ මේ අදයි මේ දකින්නේ. එ පළමු අතාවට මාව දකින කවරහරවාන අත උස්සල පෙන්නට. දෙන්නෙක් තුන් දෙනෙක් හතර දෙනෙක් එන්නවා. මම දෙවියන් වහන්සට සුතිකරනවා මාව මේවාගේ ඔගොල්ලන්ට හඳුන ලදීල තියෙන නිසා. ඔය හතර පස්දිනෙක් හැර අනිත් හැමෝම මාව දන්නවා. ප්‍රේස් ලෝඩ් ස්වාමයෙන්න් වහන්සට ප්‍රශංන්සා වේවා මාත් සමඟ මෙතනඉන්න මහරු ඉස්ශ්‍රයිල් ට ගිහින් තියෙනවා. ඒ මූුණවල් මට පේනවා. ඉතින් ඒගොල්ලෝ මගේ අනිත් පැත් අත් දන්නවා මගේ දඟ පැත්ත නදසිිට්ට. හරි දංඟ පාස්්ට කෙනෙක් නේද මම. මේ ඔකරු දන්න මම දෙමල මනුස්සෙ කලත් දෙමල්ලු ඉන්නවදම තමනංග එර කරගලා. මට කියන්න පුළුවන් දෙමළු කියල මන් දෙමලෙක් නිසා. ඔගොල්ලොහි වහන් එක ජාතියාලය ඒව ඔට්ටු නෑ අපි කියලවා හරි. මම හිතන්නේ දෙමලෙෙන් මගේ දේශනානවේ ඕනම දෙයක් දෙමලෙෙන් ඇවිල් අ පරිවර්තනය වෙලා එන්නේ සමහරු මට චෝදනා එල්ල කරන භාවිතා කරන්නට හොඳ ඇති වචන ඉතා හිතන් මේ මනුස්සයා දේශනා කරාති භාවිතා කරනවා කියලා. මක් හොරන්නද මම දන්නේ කනේමං කියන්නේ ඒ නිසා පාස්ට එකෙනෙක් කියන්න නොස දුස කුණහරප කියන්නන්නේ බයවිෙන්ටෙප බ අර නොුදුසු අතනටිකක් තියෙනවා ඒවා ඒ මගයි. ඒ හැන්ම සැරීම මතක් කරගන්න මේ දෙම ලෙක්නෙ කමක් නෑ කියාපු ආවයි කියලා. හොඳේ මිත්‍රවරමි. අද වම ඔබට කතා කරන්න දෙ යන්නේ කෞද්ධ ක්‍රස්තියාානිි කාර්යා කියන එක. කැන අපි කවද්ද අපි කෞද් කලබි දැනගෙන ඉඩිපේ. දැන් ක්‍රස්තිානිි කාර්යා කියන්නේ කිතුන්නු ආගම හදාරන්නා. කියලතමයි ලෝකය හිතන්නේ. ලෝකය හිතු අටකමක් නෑ. අපි එෙමන එන්නම් හිත ඉන්නේ. අපත් බොහෝවාය හිතන් ඉන්නේ ක්‍රිස්ති්‍යානයා කියන්නේ අර ක්‍රිස්තියාන ඇද හිල්ල තියාගෙනඉන්න මනුස්සය පල්ලියනය කෙන බයිබලය කියවනය කෙන අර ක්‍රස්ට්‍යානය ගම හදාරන්න. හැබැයි මිත්‍රවරණ ඉස්සේ ඉස්සල්ලම ටද කෞද ඇයි ක්‍රිස්්තියානී කියන නම පහවිි අගරේ. කාටද කවද ඇයි ක්‍රියපතිය ැන් පෙරලගෙන ඉ දෙපා එකොළ හතලි හයදුක හෙතු මහිතන්නේ තියනවා පදයක් අන්තියෝකය කියන නගරේ අන්‍යජාතිීන් ගෝලයින්ට නමක් තිබ්බල්ලු ක්‍රස්තියානි කියලා. යැ අපි අපි පල්ලි වලට නන්තියාගන්න දැ මගේ සභාවට මවුන්් කාමෙල් චර්ච් කල නම තිබ්බි ම. ඉති අපි 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 අපේ සබහවන්ට නන්තියාගන්නවා. හොද වෙලාට අපි පදනකොට ඇත්ත අපි ජැවීමට එනකොට ක්‍රස්ති්‍යානි කියන නම තියන නිසා. අපි ක්‍රස්තියානි වුණා හැබැයි ඉස්ස ඉස්සල්ලම්ම ගෝලයෝ දෙවියන් වහන්සගේ දාසයෝ ඒ අය සබහ පටන් ගන්න කොට සමහ අරත්තු කරනකොට සභහාවට තියන්ට නමක් එකොළු දන්න දැනගෙන හිටිය නෑ. ඒගොල් අන්ටම තමන් හඳුන්නනා දෙෙන්ට ඒගොල් අන්ට නමක් දැනකන හිටිය නෑ. හැබැයි අන්තිෝකය කියන්න පිට රටක් එකැන ඉස්්‍රයිල් මෙෙවෙයි අන්‍ය ජාතින් ජීවත්වෙනිට ට පිට රටක ජීවත්වෙන අන්‍ය ජාතින් මේ අය දිහා බලලා මී මුන් ක්‍රස්තියානි කලා නමක් තිබ්බා. එතවට කවුද නම තිබ්බේ අන්‍ය ජාතින් ක්‍රස්තියානයායනෙවේ යුදෙවනුත් නෙවේ. කාටද ගෝලයින්ට යුඔබ එක මගේ දේශනා ගොඩක් තියනවා එක එකක් තමයි ඇදැහිලිවන්තයා කවුද ගෝලයා කවුද ඒක දැ කතා කරන්න වෙලා නෑ. හැබැ එකක් මතක් කරන්නම්. ඉස්සරාට යමින් යසුස්වාසම යන යන්න දැනට එන්ඩ මං අර්ය අනවා එන්ඩ. ඒ ඒුහසේ කරන්ද දෙයක් නැතව පස්සෙන් න දන්නද. මොකද ඒසු වහන්සේ කියලා කටවරද්ද කත්තා උඹලා ගොහෙ කියියත්මන් එනවා. ලෝකකාන්තය දකෝ මම උඹලත්ත කෙනවා කියලා කියලා වරදගත් අත්තේවුම් නනාද කරන්න එඩ. මම නැන්දක ඉදරියනෝ ඉඩ. මමද ඕෝටයිම් කරනවා එන්ඩ. මට අද නිකං චර්ච්චිකට යන්න බෑරිී සයිස්්‍යකත් යෙන්නේ. මම පොඩි ඕෝකෙ එකක් යනෝ එඩ. තින්හසේ ඇන්න මඕනේ. ඇයි කියලා? කිවුවන් ති ොරන්ඩි ෑ. ඒ සු වහන්සේ අර්මිනිසුන්ගේ පස්සේයනවා ඒතකොට ඒකුළ කවු්ද ඇත්දැහිලිවන්තන්. ගෝලියෝ කෞද්දන්වද. ඒ සුස් වහන්සේව යන්ඩ ඇරලා පිටි පස්සෙන් යනයි. ස්වාමිණ ඔබහන්ස කොහේ කියියත් මමේටවා. කලින් කිව්වේ නෑනේ දැනුම් දුනෑනේ ලැස්තිවෙන්ඩ කාලයක් තිබුන් නෑනේ ඒව කියන්නෑ ගෝලයහ ඒ සු සන්ස කිය ඉතින් ඒ ගෝලන්දිහා බලලා අන්‍ය ජාතිීන් කියපු කතන්දරයේ තමයි නම තමයි ක්‍රස්තියානයා ඉතින් ඔය නමේ තේරගොමොකද වෙන මොනවත් නෙවෙයි ඒසුස් වහන්සේව අනුකරන කරන්නා ු වහන්සේ අනු ගමන කරන්න නෙවෙේ ඇනෑ සමරහෙම හිතනවද කියල ඊසුස් වහන්සේ අනු ගම කරන්න තම ක්‍රස්තියාන ෑනෑ ඒුස්වහන්සේ අනු ගමනය කරන යකත් වෙනවා. අර පිටිපස්සෙන් යන උව ගල මෙ උතුරගන්්ඩ. එතරු ූ ක්‍රස්තියාානිත නෑනැනෑ ඔේ පස්සෙෙන් හාස්කං ඕනේ ප්‍රාතිහාරෝන ආශිර්වාදෝනය කියගෙන යන හැමවම ක්‍රස්තියානනෙවෙයි පිටිපස්සෙන් යන පලියට ක්‍රස්තියානිවෙන් නෑ අනුගම අනුගාමික ඉන්නවේ. කරන්නය කරන්න කොපීන් කොපි ජීස ඒසු වහන්සේ වගේ කතා කරලා ඒසුස් වහන්සේ වගේ හැසිරෙන උදවිය තමයි ක්‍රස්තියානයක් හොඳ හරි දැන් මිත්‍රවරුණී ඊළඟට අපිට එන ප්‍රශ්නය කොයි ඒසුස් වහන්සේ වද මට තීර ෙනෝගොල මොකද හිතන්න කියලා අයිජයේ පාස්්‍ර සුරේ ඉන්නේ එකම ඒසුස් වහන්සේනේ ු වහන්සේ පනස දෙදකකින්නවා වගේ කොයි ුස් හන්සේ කෙ නනෑ. මේ තේරුම්ගන්ඩ ෙසුස් වහන්සේ කියනකොට දෙවවූ ේසුස් වහන්සේ ඉන්න. මුල ධර්මානුකූව ක්‍රිස්තු ධර්මයනකූළව ක්‍රිස්්ටෝලජි සුස් ක්‍රිස්තුස් වහන්සේ සියට සියයක් දෙවන් වහන්සේ අනුනමයක් නෙමේ සියයට සීයක් වස දෙව අන් වහන්සේ. ඒ දෙවියවූ ඒසු වහන්සේ අනුකරණය කරන්න කාටවත් බෑ. හරිේ අපිට දෙවියන්වෙඩ බෑනේ හරි. එහෙමනම් අපිට ඉතුරු වෙන්නේ මනුෂ්‍ය වූ ඒසු වහන්සේ. එතකොට අවුරුදු තිස්තුනහා මාරක්තියන තිස්තුනක් කියමකෝ ඒසුස් වහන්සේ ඉපදිලා උන් වහස ජීවත්වු මනුෂ්‍යය කැටිට ජීවත්වුණු කාලය අවුරදු තිස්තුනයි හොඳේ ඒ අවුරුදු තිස්්තුන තුළ කොයි කොටස්සට අයිතියේ සුස් වහන්සේ වද්ද අප අනුකරණය කරන්්ඩෝන ගැන ප්‍රශ්නයක් එනවා. අ අවසාන දවස නැරෙන්ඩ උන්වහන්සේ තමන් වහන්සේ ජෙත්සමන වේනේ අත්හ ඩංගුවට ගණ්ඩ ඉට දුන්න දවස ඉඳල්ලා කුරුෂය මැරුණේ උන්වහන්සේ ඒතා කල් හිටපු ඒ ඒ සුස්වහන්සේ වගේ අනුකරණය ක රන්න අපිට බෑ මකද අපිට කුරුසිය ඇැරෙන්ට බෑනෙ නේද හර්දමන් කියන එක කීතෙනකොටද කැමති කස පාරවල් තිස්තාමයක් ලබා ගන්ඩ. කටු ඔටුන්නක් දෙදහසෙකොලහ ඉන්දියානු කටියයක්ක් සම ස්යිල්ල එන්නකොට එකෙමයි හැව පාස්ථාර අර ඒ සුස්වහන්සේට කට ටුන්නක් මේ පැළඳවානේ එක කට්ටක් අපිට පෙන්න්නන්න කිය. කට්ටක් පවෙන්නන්න කියෙල එක මගේ ඇගිල්ලි ඇනුණා මගේයම්මු දවස් තුන්නකට ඇතුම් කෑවිෙන ඇත්ත මගේ ඇගිල්ල මේ නිකං ඇතිල්ලා ඉති ඒවගේ කටු උටුන්න අපේ ඔලුවට දන්්ඩ කියජනෙක් ඇැමතිවෙේද මට දන්නවම් මෙතන ඉන්න එක්කම ආත්මික මම්මලයි පපලයි මට පේනව රැස්බිහි දෙනවා මගේ අම්ුවන්ද ඇක්ක නැද එනකොට නිකම් ගිතරක් ඇතුවටම ආාවේ ඉච්චර කැපවීමෙන් ඇස් වහන්නකොට දර්ශන දකින කටරරිනකොට අනනාගත්ත වාකි කියන උදව තම ඕගොල්ලෝ හැ ෝගොල්ල ැනැති වෙයිදටුව ොටුන්නන් පැළඳගන කසපාරවල් තිස්්නමයයක් කකායන් නෑනේ ඒ නිසා ඒ ඒ සුස් වහන්සේව අනුකරණය කරන්නට හදන්ද එප දෑ. දැන් අපිට ඉතුරු වෙන්නේ ඉපතිච්චදායිඳන් සේවයට ආපු ඒ අවුරදුති හයි සෙවය කරප අවුරුදු තුනයි ම ගෙදීයනෙ. හැම ක්‍රස්තියානිකාරයකටම ඕනේ කොයි ඒසු වවහන්සේ අනුකරණය කරන්න දන්නවාද. හ අවුරුදු තුනේ ඒසුහන්සේව. ඇයිඒ! එ හොතුරු කර දේශනා කරනකොට දහස් ගන්නන් මිනිසු ගැලවීමට ආව ඕ අතුරවඩිින් ඇවිදදා? රටී පහයි මාලු දෙක යිතියාගෙන පිරිමි පන්දාකට කණ්ට දුන්න ඉති ඒ ඒ සුස්වහන්සේව තමයි ලූ අනුකරණය කරඩු ඕන අපි කියලා මේ අයම මතයක් නිෂ්පාදනය කරගෙන ඒ මිතිට වැඩ කරන්න හදනවා ගෙනග ඒ සුස්වහන්ස වගේ මට අයක්කු තුරු කරන්් හුනේ. මට ෙඩ්ඩු සුව කරණ්ඩ හෝනේ. මම හාස්කන් කරණ්ඩ හුනේ වරෙන්යක් හවුමොට දෙන්නම් ජම්බූ. හැමෝට්‍රේගහසයි. එති මංවගේ පොරක් ගිල්ලකිවූත් හෝ හෝහෝ ඒම කරන්ඩ එපා කියලා නක යනම පාස්ස සුරේෂයන්ඩ ඒසුස් වහන්සකිව්වා බලා මංකරපු දේවල් විතරක් නෙවෙේ. වඩා කරයි කියෙන කිය තිෙන නේදහල්ලලුය කොඩ්ඩකින්න මං කියන එක හලා ඊරිට පස්සක කියන්න හදිසි වෙලා හල්ල කියන්නබ මගේ මි හිටීමේ තැන්හර ඒසුහසි කිව්ව නේද. මේ ඒසු වහන්සික ඉංග්‍රීසිීන් තියනවා අතන එක කොලිටට් කන්ටිටේට් කියලා. කොලිේ කියන කොලිටියය. ලස්ස සිහල වගනක් කිවන්නේ කොලිට කියන්න කොලි සිහලො ගැනොන් කොන්ටිට කියන්නේ සංඛ්‍යාතමය කොලිටිය කියන්නේ ඉස්තරම්භාවය. ඒසු වහන්සේ කවදාවත් කිවේ නෑ මගේ කොලිටියට උ ඹලා හස්කන් කරයි නැත්තම් ඊටත් වඩා කරයි කියලා කිවවෙනෑ උන්වහන්ස කි කොන්ටිටිය මං අවුරුදු තුනයින්න බොලන් ඕක කරන්නේ උඹලා මටත් වඩා කරයි ගැන උඹල හතර පහා දහය විශ්සතිහ කියලා යයි කියලා අපේ අයි කියලා කොන්ටිටියයි කොලිටියයි අනාගෙන ඒසුස් වහන්සට වඩා කොලිටි හස්කන් මෙය කරනඔලු ඒ වගේ උදවට මම කියනවා බොලන් මට මේ ඒසුස් වහන්සට වඩා කොලිටිපා පෙන්නන්ටිපා උන්වහන්සේගේ කොල්ලිටියක් ඒකට සමානව පෙන්නන්ඩිපා. මන් දෙන්නම් රොටී පහයි මාලු දෙකයි. පන්දහක්්‍යපා පණහකට කණ්ඩදී ල වෙන්නවා. උන්වහන්සේ කොිටිය පිරිමි පඳහයි තව ගෑනොයි මයිනෙ ඉච්චමපා පහා පුළුවන්ද ඒසුස් වහන්සේ චන්්ඩමාරුතය සුලි සුලන් හමනකොට මුොහුදේ ඇවිද්ද. මම ගෙනිය න්නම් ශ්‍රීමිං පුල් එකට. කිසිම චන්්ඩ මාර්තයක් නෑ රල නෑ ඕන නම් බෙල්ලට ලයිෆ් ජැකට් එක කොත් ල දෙන්නම්. එනට අරට යූපයක කොත් හයි කරලා දෙන්නම්. මේ පැත්තේනම් රාටිදහය. ඇවිදල අයිය හරි. ඇමිදල එහාට ඉන් පෙන්නට. එකෙක් කරලා තිය නවද. නෑ. ඉතින් ද මොනද න්සික ඕකෙන්ම තේරෙන් නැද ඕකෙම තේරෙන් නැද්ද ඒසුවාන්සේ කොල්ලීටියය නෙවයි කිවවේ කෝන්ටීටිය එනිසා මිත්‍රවන් අපිට ඒේසුස් වන්සේ කරපු ඒ දේවල් ඒ විදියට කරන්නට කර අපිට බෑ මම පාස්්ට කෙනෙක් වෙලා අවුරුදු තිස් එකක් වෙනවා. මාධ්‍යප පාටම යනවමං විවීධාකාර ජන කොට්ටාශ සමඟ ම සේවය කරන අර අඩිතුනක් එහලෙන් පියාසර කරගමයි නාත්මිකයියලත් එකත් ම ආසරය කරලා තියවා. දෑ ඒ සුස්වහන්සේ වගේ ඒ වගේ කරන්න බෑ තිරරදමන් කියන එක හස්කන්තියනවා ප්‍රතිහාරතියන නමුත් ඔරවිදිට බෑ යම් දුරකට දෙන් වහසේ පාවිච්ච කරනා තමයි අප නැතව නෙවේය ඒ නිසා අර අවුරුදුතුන වගේ ට ෙසුස් වහන්සේ ව අනුව කරනය කරන්ඩ බෑ හෙම කරන්න අපිට හස්කන් මෙ නොවුන් නෑනෙ. නේද අපි හැමදාම රොටි පහයි මාල්ලුත්තුන යිතියාගෙන දිිකයි්‍යාගෙන සල්ිතව නෑන අපි හස්කංන් කරොර ජීවත් කන්න බලුවන්. එදොට අපිට ඉතුරු වෙන්න අර පලවෙෙන අවරුදු තියක හොදේ පලවෙෙන අවුරුදු තිහේ ඒසුස් වහන්සේ කොහොමද ජීවත් වනේ ඒක හරිිය නං අපි දැනගෙන. ඒ අනුකරණය කරඩ ඕනේ කියලායි මම දැන් ඔබට කතාකතා කරන්න ඇවිල්ල ඉන්නේ. තකට ඔබ හන්ඩ පුලුවන් කොහොම දෙක කිය නැයි ඔහෙ හොම කියන්නේ කියලා. කියන්නද. ඔන්න ඒසුස් වහන්සේ බවතිස්ම ගණ්ඩ ගියා වයසතිහෙ. යොහන් භවතිස්ථගාවට ජරිකෝවල තියන්න බෙතාාවරාවලට ගියා. දැන් ඉතන්දී ඒසුස් වහසේ බෞතිස්ම ගත්තා. ඇරගන්න ගොඩ වෙනකොට අහස්ස විවරර වුණ ශුදාත්මයානෝ පරවියෙක් වගේ ඇවිල්ලා උන් වහන්සේ මත ඉඳ ගත්තා පියාණන් වහන්සේ උඩයින් දන් කතා කරලා කිව්වා ඔබ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය ඔබ ගැන්න ප්‍රසන්න වන්නේමි එහෙම කියලා ආපහු කිව්වා අනිත් එවු අහගනිල්ලා මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය හෝ ගැන පසන්න වන්නේමේ කියලා පස්සේ මතෙවුතුනේ අග කොටසයි ලක් තුනේ විසයකයි පොඩ්ඩක් සංසධනය කරලා බලන්ඩ ඔය සිද්ධියයේදී එක්කෙනෙ කියනවා ප්‍රියාණන් වහන්සේ ඒසුස් වහන්සේ ත කිව්වා කියලා ඔබ මගේ ප්‍රේමවන්ත පුත්‍රයාය ඔබ ගෑන ප්‍රසන්න වන්නේමේ කියලා අනිත් එක් කෙනා කියනවා අනිත්තායට කිව්වලු මේ මගේ ප්‍රේමවන්ත පුත්‍රයා ොහ ගැන ප සන්න වන්නේම කියලා එකට කියන අපි ම කියලා පියාණන් වහන්සේ ඒ විදිහට ඒසුස් වහන්සේ ටත් කියලා නිත් අයටත් කියලා එච්ෂරට සතුට වෙනවනම් උපමාගේ ප්‍රේමවන්ත පුත්‍රයා උප ගැන ප්‍රසන්න වන්නේමී කියලා මොක කරරි රහසක් තියනවා හි කියන්නේ ඔබමගේ ප්‍රේමවන්ත පු පුත්‍රයා වහන්ස පුත්‍රයා කියනකොට කොයි ේසුස් වහන්සිේ ගැන කතා කරන්නේ දෙවවූ ඒසුස් වහන්සි ැන නෙවෙයි මනුෂ්‍ය වූ ඒසු වහන්සේ ගැන ඒක තිරඳෝගරට වෙනස එකම සුස් වහන්සේ තමයි අපේ සු වහන්සේ සීයට සීයක් දෙවියන් වහන්සේ සීයට සියයක් මනුෂ්‍යයක හැටියට ආවා පණහා බනහා නෙවෙේ හැටයි හත ලිය නෙවෙේ. එතකොට පියාමන් වහන්සේ කියනව නම් මේමගේ ප්‍රේමවන්ත පුත්‍රයා කියල කවුද පුත්‍රයා මනුෂ්‍ය වනාවුයේ සුස් වහන්සේ එතකොට පියාණන් වහන්සේ සතුට වෙලා තියෙනවා මේ ඒ සුස් වහන්සේ අවුරුදු තිහ ජීවත් වනු ආකාරවය ගැන. ඒ අවුරුදු තිහ තුළ ඒ අහස්කමක් පත්න් වහන්ස කරලා නෑ කොහොමට දන්නේ යොහන් දෙකේ බයිබල කියලා තියවා නගරේ ඒ හස්කම කරනකට මිද ෂස කරනකොට වතුර මේ උන්වහන්සේ කරපු පලවෙනි හාස්කම කියලා. ඒවනම් බයිබලය බොරුනෑ ඊට කලින් කිසිම හාස්කමක් ඒස්වහන්ස කරන නෑ. ඒනවාද? ඒසු වහන්සේ එක දේශනාවක් පත් කරන නෑ. කොහොමත් දන්නේ උන්වහන්සගේ පලවෙනි දේශනාව කන්ද උට දේශනාව මතව පහ හාය හත ඒක උන්වහසේ කරේ උන්වහන්සගේ බවතිස්මයට පස්සේ. ගෝලයින්ව තයට වටත් පස්සෙ. එතකොට එක දේශනාවක්වත් කරලනෑ. එක යකෙක්වත් දුර කරලනේ. එක හාස්කමක්වත් කරලනෑ. එක සේවයක් වත් කරලනෑ. කාවවත් පසු දැකිල් න ගිහාවනේ. ඒ වනාට පියාණන් වහන්සේ කියනවා. ඔබ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයා ඔබ ගැන්න ප්‍රසන්න වන්නේමි. ඒකෙන් අදහස්වෙන්නෙ මුණක් දන්නවාද. ප්‍යාණන් වහන්සේ ප්‍රසන්න කරන්න, දේශනා කරඩ න්න හාස්කං කරඩ න්නෑ යක්කු දුරු කරණඩෝ ඔනෑ වතුරවට ඇවිදින්ඩෝ ඔන්නෑ අද ක්‍රස්තියානි බහුතරය වරදවා හිතන් ඉන්න එක හරිගස්ස ගණ්ඩෝනේ අපි හිතනවා අපි කරන දේවල් එකන අපේ සේවාවන් අපි අපේ කැපවීම්ම අපි යක්ෂෙන් දුර්කරණයවා ආත්මගේ නේවා ඒහෙවාක අපි දවන් වහන්සේ සතුරට බත් කරන්න පුලුවන් කියලා බෑ. එන කොහොමද උන්වහන්සේ සතුරට පත් කරන්නේ. අරරා වුරුදුතිහ උන්වහන්සේ ගත කරපු විදිහට අපිත් අපේ ජීවිතේ ගත කරානං තමයි ප්‍යාණ වහන්සේට ප්‍රසන්න වූ ජීවිතයක් අපිට ගත කරන්ඩ පුළුවන් වෙන්න. එතන අපට විශාල ප්‍රශ්නයක් තියනවා. මොනවාද. න්හන්සගේ දර කාලයේ ්කක් සිද්ධීතියනවා බෙట్ හෙ වල ඉපදු නාළ එයට පස හෙරෝද මරණ ගයාල එර පස ජුසේතුමයි రియියතුම ු වාන්ස ිසරයට පලා ග යාල රෝද මැරනක හහි ඉඳ ඊට පස ර ල లు ్ර දර ල ගැන. ඊ ගහව ඩ గా හන්ස ො හ පිළ ද න්හන්ස Jerusalemුස ීමට න ාහ ිස්වා කියන ත්್ව යන දේ පිරිමි දරුවන්ට වයස දොළහා හමාරවෙන කොට තමයි ව්‍යවස්ථාව කියවන්ඩ අවසර ලැබෙන්නේ නිල වශයෙන්. ඉතින් බා කියන්නේ පුතා. මිත්ස්වා කියන්නේ නීතිය නැත්තම් ව්‍යස්ථාව. ව්‍යවස්ථාවේ පුත්‍රයා කියන නම පිරිමි යුදයව් දරුවකොට ලැබෙන්නේ. ඒ අවුරදු දොළහා ඉවවර් වෙලා ඒව මාලිගවට ගහිල්ලා ත්තම පූජකවරයා විසින් ඉස්ස ඉස්ස ලම ව්‍යවස්ථාව කියවන්ඩ ලබා දෙන අවස්ථාවේ. ඒකට ගිහින් ඉන්නකොට තම අතකට ේසු වහන්සව දාලාගගේ පස්සෙ බලනකොට ඔන්වහන්සි නෑ දවස්තුන කරට ස ෑල බලකොට උන් වහන්සේ ප්‍රශ්නාගැන හිටියේ. තැන් මිත්‍රවරුණේ ඒ සිද්ධිය හැරෙන්ඩ ුස් වවාන්සක ජවිත කාලේ ත් ච්ච දෙවල් මොනුවත්න්තර් ගත වෙලා නෑ සුභහරංචි පොත් හතරීම ඒ නිසා එක තම තමන්ට ඕන මත ඉදිරිපත් කරගෙන ඉන්නවා දැන්න ලංකා වෙන්න සහරබුණද කියන්න කියලා යසුස්වාන්සක ගියාවුලු ඉන්දියාවට ගිල්ල බුද්ධාගමිගන ගත්තලු මිත්‍රවරුණි මේ හාගණ්ඩ ඒක වනේ නෑ කෝමද කියන්නේ ඒ පලවෙෙන අවුරුදු තිහ තුළ Yesසුස් වහන්සේ මොකක් හරි අසාමාන්‍ය දෙයක් කරලා තිබ්බනං ඒක බයිබලේ ලියනවා. අ අවුරදු දොලා ඒකනෙ උුණේ. අසාමාන්‍ය දෙයක් නෙවුුණේ අනිත් ලමයි වගේ ඇල්ල කියවල අම්මල තාත්තල්ත් එකක ජී නෑන. ඒ නිසා ඒක අන්තර්ගත වෙලා තියනවා. වෙන කිසි දෙයක් අන්තර්ගත වෙලාන් නෑ කියන එක අපිට වාසියක්. අවාසියක් නෙවෙයි. අපිට ඒක ආශීර් වකදයක්. කොහොමද දන්නාද අන්තර් ගතවෙලා නැති එකෙෙන්ම අපිට තේරෙනවා. ඒසුස් වහන්සේ සාමාන්‍ය ජීවිතයක් ගත කරා කියලා. අවුරදු දහට අවුරදු දහාටක කොල්ලෙක් වගේ ජීවත් වනා. අවුරුදු විසිි පහයේ අවරුදු විසිිපහයේ කොල් එෙක් වගේ ජීවත් වනාා. අවුරුදු ති අවුරදු තිහෙ කොල්ලෙක් වගේ හැසිරුුණා. කොහොමද. යුදෙව් සංස්කෘතියට අනුව ඒ කාල ඒ බයිබල් කාලයේ පිරිමි අරුවෙක් අම්මල තාත්තලගෙන් අවසරගන්න නැතුව ගෙදරින් පිටගිහින් රෑ නතරවෙඩ පුළුවන් වයස තිහ. තිහට කලින් යන්න්න පුළුවන් හැල අවස ගෙතරට එ්ඩෝනේ. කොහැරි නතරවැඩ නම් අම්මගෙන් තාත්තකෙන් අවසර ගණ්ඩෝනි. රපේ ලංකාවේ පිරිමි අයට අවරුදු දහට ලැබෙනවාගේ. අපිට අවුරුදු දහටේදී අපිට ගෙදෙරින් ගිහිල්ල කොල්ලොත් එක්ක ගහිල්ල රෑ නතරෙන්ට පුළුවන් ඒතකට අම්ල තාත්තව කිරෙන අපි කිරීම මට වයිස හටයිදැන්න අනි ලංකාවේ අවුරුදු දහටේදී මෝට සයික කාර් ඩල්පස් නෑන් ලයිසන් පවා ගණ්ඩ පුුවන්. බරවාහන බෑ බරවාහන ගන්ඩ විෂේක වෙන ඉින්දෝලි ලංකාේ ඒ වගේ ලංකාර නීතියට අනුව විසියක පණින්ඩෝනේ පිරිමියට කසාද බඳින්න්ද. ඒ වගේ යුදෙවු නීතියට අනුව හටලිය වඩෝනෙ කසාද බඳින්ද. ඉති කවරයගලල්ග ඇවුනක් ඇයියේ සුස් වහන්ස ැඳි ඇති කියලා බඳින වයසට කලින් න් වහන්සේ ඇස්කේප් වෙලා ගිය. කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ කාලේ බඳිනවය සහතලි ඕක දන්නඇතුව තමයි එකඒකා එකඒ කතන්දර හදලා කියන්නේ මක්දලේ මරියත් එක කසාද බැඳලා හිටියලු මරයා කියලා දවෙක්කේ ගොල්ලන්ට බිහිුණල්ර ඩැන් බ්‍රවන්ඩ් කියන මෙ නරියෙක් පොතක් ලියලා ඩාවිංශිකෝඩ් කියලා නැද. ඔය ඔ බහු භූත පිස්සු කතා එකේ කා නිර්මාණය කරන්නේ උන්තර සංස්කෘතිය දන්න ඇති නිසා. අවරුදු හතලිය එන්ඩ ඉසල්ල ඒුස් වහන්සේ කියා යන්ඩ. දැ ඒ ඒසුස් වහන්සේ සභාවට කියලා තියන්නේ මනාලිය කියලනෙ. අදටත් අපි මන මාලියනේ හැැයි බයිබලය කියලා තියනවා දනමේ ලිදරව් පොතේ අපි මෙනවිය එකන මිසින මිස කියන්න සිංහලෙන්කො නියද නෑ මහත්මිය කසාති පසේ මහත්වයෙන නිසා ේද. කසාද බඳින්නේ අවුරදු හතකට පස්සෙනෙ. ඒසු වහන්ස අවුරුදු තිස්තුනේ උන්වහන්සගේ මනුෂ්‍ය දිවිය හමාර කරාන. එතනින් පසේ උන්වහන්සේ දෙව්කම විතරයිනෙ තියන්නේ. ඇත එලිදරව් හතරයි නං උන්වහන්සේ නැවත ඉදිරි පත් වෙන්නේ එලිදරව පතේ බැටලු පැටවානෝ හැටියට. බැටලු පැටවානෝ කියන්නේ මනුෂ්‍යවූ සු වහන්ස. තකොට එදායිඉදම් අවුරදු හක් එලිදරව පොතේ අපි දක්න විවාහය දක්වා. අවුරුදු හත වෙනට අ හත මනුෂ්‍ය අවුරදු හතක් උන්වහන්සගේ වයසයට එක් වෙනවා. මෙහෙති ස්තුනයි අර හතයි අවුරුදු හතලිය වෙන ොට එලිදරව් දහනමේ උන්වහන්සේ සභාව උන්වහන්සගේ භාර්ියාව කර ගන්නවා. මේ වගේ ගොඩක් රහස් තියනවා. දැන් අවුරුදු තිහේ. වහන්සේ ගෙදරම් පිට වෙලා ගිල්ල බවතිස්ම ගන්්ඩ හේතුව ඒ යුදෙව් සංස්ෘතියට අනුව උ වහන්සේ නිවස ගො ර නෑවිත් පිට නතර වඩ පුළුවන් වයසේයයි. එන ඒමගේ අවස්ථාවන සයිස් සලම බෞවතිස්ම ගන්නකොට එකතාව පියාණන් වහන්සගේ ඇවේ ඒ හන්දා ඒේසුස් වහන්සේ ඒ පළවෙෙන අවුදු තික කොද ජීවත් තුන ක කියනක තයි මි්‍රවරණ රහස එක පලවෙෙන අවුරුදු දොළහ අතරම. ඇයි දන්න අද. පොඩි කොල්ලෙක්නේ. පඩි කොල්ලන්ටම ඕොන පරීක්ෂාද. දැ අපිත් ොටේ පුඩටි කාලේ අවුරුදු ොහ වෙනකං වගේ. අපි දියයාලෝත් එක් ග ගණ්ඩ ඇති බැන ග්ඩක ෙදරටාගේ ර කියයාගෙන ඉන්ඩ ඇති. ඒවත් සීරියස් ගණ්ඩ පෑනේ දොල්ලා හා පැන්නහමනේ අර දහ තුන එන්නේ. ං්‍රී සිකාරය ලස්සන්නට කියලා තියෙන අපිට Tඒ 13, 14, 15, 16, 17, 18, 19 ඕය වය සැති දරුවන්ව තියන් ඉන්නකොට තමා අප අම්ම ලතාත්තලට ආත් මේ ප්‍රාණේ ශරිරේ තැන් මාරුවෙන්. අවුරුදු දොලහා වෙනකොට කොල්ලට. හිතෙන්නේ හැම කෙල්ලෙක්ම මන්දිහා බලනාක. රදොහ වෙනකට හමෙල්ලෙකු හිතන්න හැම කොල්ලෙක් මන්දිහා බලනවා කියල. තාම මට තේරෙන්න්න ඇතේක දෙයක් තියෙනවා. මේ කෙල්ල මේම බිම බලාගෙන තමයි කඩේට යන්නේ. එන්න කොටත් බිම බලාගෙන තමයිඉන්නේ. හැබැයි ඇවිල්ල ලස්සනට නංගම් වාසකන් ඇතුව කියනවා ීතිනෙක් තමංව බැලුවද කියන. කොහේ ඇහැක් තියනවාද මන්දා. හරි ඒවා දැන්ව න්න. අවුරුදු දොල්ලහා ධාතුන අන්න ඕක තමාරයි යක්කු ගස් නගෙන වයස. ඒ වයසේ තමයි දරුවන් එක අපි පොර කණ්ඩ වෙන්නේ කියන දෙයක් අහන්නෑ. හොර බොරු වංචා ස්ටයිල් අරවා මේවාවෙන්නේ කාලෙ තමා. මේ හොඳට තියන කලිස් සංකොල්ලො ඉරාගෙන ස්ටයිල් ගානවා. අපි ඉරිච්චේවා මහලදනවා. මුන් අහපුේවා ඉරණවා. ඉතින්. අර ඒ වයස මහ එ පාකරපු වයසක් ඒ වයසේ අනෙක්ක රටනවේ යාට ඒක තම සුන්දර වයස හනිිත් අයට අනිත් අයට ඇත්තද නැද්ද ඕගුල්ලන්ගේ අර ධාතුනේ ඉඳලා ගිය ඒ කාලේ බොඩ්ඩක් මතක් කරල බලන්න දැ මම මං ගැන කියන්නකෝ මට ඒකාලේ මට ඕනේ ගහගණ්ඩ ජිනන්ඩ ගාගන ජිනන්ඩ ඕනේ මට ඕන පැක්හයක් දැන්ගන්න එක පැක් හයක වැඩ කරනවා අපි ික්ස් පැක් ඕන්නේ වන් පැක් එකින් අපි වැඩේ කරනවා. හැට ඒකාලෙ අපිට ඕනේ මස්සල්සට කණ්ාඩිය ස්සර ගිල්ල න මම මොනාද කරන්න ඒකාලෙ හිල්ලා තාත්තගේ රේසර ගැරගෙන මම මේක මෙ මේ ෂියව කරවා මොකද මට කව්ද කියනවා හං හිතිය. ශේ් ක්‍රාණන් මනට රැවුල වැවෙනවා කියලා මට ඉක්මනට රැුල ැවින්ඩෝනේ කෙල්ලු මාධදිහා බලන් ෝනේ මන්නන් නිකම්ම කෙල්ල දිහා බලනවා. ඉතින් අර ඒ වයස තමයි අපි ජරා වැඩ නපුරු වැඩ, හොර වැඩ, පව් කරන්ඩ ගුටක් පරීක්ෂා එන්න වයස. හරිද මං කියන එක. එතකොට ර දහල වෙනකං ජීවත් වන ුස් වහන්සේ වගේ ජීවත්න එක ලේසි හැබැයි දදුල්ලෙ ඉඳල තිහ වෙනකං ඒසු වහන්සේ ජීවත්තුන් විදියට ඔබයි මමයි ජීවත් වනාා නං ඒත්ලකොට තමා අපි සැබෑ ක්‍රිස්තියානිකාරයෝ තේරෙනද තේරෙනවද ්‍රතිානිකාරයාය කියන්නේ ගැලවීම ලාබපු පලියට පල්ලිය එන පලියට බයිබලයක් කියවගන බයිබලයක් උෂ්සගන ඇවිදින පලියට ක්‍රස්තියානි වුණන මනුෂ්‍ය නවෙයි. ඒසුස් වහන්සේ වන්නු කරණය කරන මනුෂ්‍යයා. සේවය කරපු ඒසුස් වහන්සේ අනුකරය කරන්න හැමෝටම ආසයි. බැරි වුණත් ආසයි. දුවන් ඇති අෙක්කු හරි බුදුව පන්දුව පං කියලක කියයාගනඉදී. හැබැයි. අර අවුරදු දොලහහින තිහ වෙනකංම් ජීවත් වනු ඒසුස් වහන්සේ වගේ ජීවත්වෙනක තමයි මිත්‍රවරුණ අමාරු. අපි දන්නවා බයිබලය කියලා තියෙනවා. Yesසු වහන්සට හැම පරිීක්ෂාවක්ම පැමිණිය. නමුත් උන්වහන්සේ පරීක්ෂාවන්ට වැටුනේ නෑ. උන්වහන්සටත් තරහා ආවා. උන්වහන්සටත් ඊරීෂ්‍යාව ඇතිවුණා. උන්වහන්සෙත් කොල් රන්ඩුවෙන්ඩ් ආසාඋනාා. උන් වහන්සේ සාමාන්‍ය කොල්ලෙ කැටියට ජීවත් වනු නිසා තමයි. බයිබලේ කිසි දෙයක් උන් වහන්සගේ ඒවායස්ස ගැන කියලා නැත්තේ තේරෙනවාදක. ආයහි තන්ඩිපා න ඇයි ඒසු වවාන්ස ගැන නුවත් කියලා නැත්ත කිය කියලා නැත්තේ කිසිම අස්සාමාන්‍යදයක් උන් වහන්සේ කරේ නෑ කිව්වනෑ. කරලා කියලා තිබ්බනං ඒකල කියලා තියනවා. ලිවෙ නෑනේ. ඒ නිසා කරන නෝමල්. සාමාන්‍ය ජීවිතයක් ගත කරා හැබැයි පියාමන් වහන්සේගේ ප්‍රකාශනයෙන් අපි දන්නවා ඒ සාමාන්‍ය ජීවිතයත් තුළ උන්වහන්සේ ඒ පරීක්ෂාවන්ට වැටුණි නෑ තරහා ආවා නමුත් පෞකරේ නෑ ඊර්ෂ්්‍යාව ආවා උන්වහන්සේ එක තුරංකරගෙන තියෙනවා උන්වහන්සේට හැම පරීක්ෂාවක්ම පැමිණියා හැබැයි වැඩුනේ නෑ දැටිල්ල තිබ බනං උන්වහන්සේ ගැන පියාණන් වහන්සේට ඔයද කියන්න බ ඒටික තේරෙනවා අදෝගල්ලට දැන් අපිට හිතන්න බල මෙහෙම කතාව. අරින් ගොච්චරනත් උන්වහන්සේවියන් වහේ ශුදාත්ම වහන්සේ බලය තියෙනවානේ. ඒ නිසා උන්වහන්සේ නොවඇතිඉද ශුදදාාත්මන් වහසේ උදව් කරලා ඇති. ඇත්තක් උන්වහන්සේ දෙව්කම උන්වහන්සේ පවිච්චි කර ඇති නෑ ඔලිම්පික්ස් වල දුවන ක්‍රීඩකයක් හරි මොකක් හරි. ක්‍රීඩාවක් කරලා පදක්කමක් ජයග්‍රහණය කරපු ක්‍රීඩකේ ගැන කවුරු හරි කියනවා. අරර මනුස්්‍යයා ඩගස් බස්ටස් කියලා කියන්නේ. ඒවා ඇරගෙන තමයි ඔය දින්නේ කියලා. එවිලෙම මන අද කරන්නේ වෛද්‍ය පරීක්ෂණයට ලක් කරනවා ඒ ක්‍රීඩකයාව. ඒ ක්‍රීඩකයාගේ රුදිරයේ ඒ බූස්ටර් කියන ඒ දේවල් මිශ්්‍ර වෙලා තිබ්බ නං. ඒ ක්‍රීඩකයා ජයග්‍රහණය කරපු පදක්කම ඔහුට අහිමි වෙනවා ඉංග්‍රීසියෙන් කියනවා ඩිස්කොලිෆයි් වෙන හරි තමන් කියන එක සුස් වහන්සේ පාපයට නොමැති පිළිසිදු ජීවිතයක් ශුද්ධ ජීවිතයක් ගත කරඩ ශුදාාපමාණන් වහන්සේගේ උපකාරය ලැබිලා තිබ්බන අගොන් වහන් සිට ඒම නැත්තන් උන් වහන්සගේ දෙව්කම දෙව් කමෙන්උන් වහන්සේයම් බලයක් පාවිච්ච කරලා තිබනං. උන් වහන්සේ ඩස්කොලිෆයිට ඇතටන් වහන්සේ සියලසියක් අපි වගේ පරිීක්ෂා කරනු ලබව කලකට බෑන. හර නමිතරෝන මං කියන එක දැන් අපි අපිට පරික්ෂාවක් එනකොට ශොදාකන් වහන්සේ අපිට උදාව කරනවා නං අපි රටෙන් මෑනි. පරීක්ෂාවල් ලොකුද යක්ෂයා ලොකුද ඔ යක්ෂා ලොකු කියල නෑ. යක්ක්ෂය කැන බයිබල මොත්දනල් කියලතියන්නේ ොප්පත දෙවන් වහන්සට කකරුවෙන්ඩ යක්ෂයාට එරෙහිව සිටගන්්ඩ නේද එවිට කියන්න යක්ෂයා පලාදයි කවුද දුවන්නේ. ෂ තට අපි යක්ක්ෂාව දැක්තම මික දුවන්න්න ඔනෑ. අපි හිටගැන්න යක්ක්ෂයාට මුණ දෙනකොට යක්ක්ෂා පලාදුවනවා. හැබයි පරීක්ෂාව ගැන බයිබලය කියලලා තිනෙ ලො දන්නවද. පරීක්ෂාවට පලාදුවන්ද. ඇතිගන යන්ඩෙ පාල. ඇයි හැවිත්තගන ගියෝත් හැරල්ල බැලිවා. කඩාගන දුවන්ඩලෝ. අපේ ඇයිල පන වැැටෙන්න්නේ පරික්ෂාවට වැටෙන්නේ ඇයි දන්නාද. බයිබෙලේ කියලා තියනවා පලාදුව පන් කියලා. මෙ ඉදග ඒ සු හොන්සගේ නමැ මං හැටන පරරික්ෂාව පාලය පරිීක්ෂාව පලය පරරික්ෂාව පල් පරීක්ෂාව ප පරික්ෂ. පරීක්ෂාවක් එන්නකොට ඉඳගෙන අන්‍ය බාසා කතා කරපං ඒුස් වහන්සේ මෙන් දුරරපා මනවත් කියන ද පම් පලකඩාගෙන එතට කවද ලොකු යකාද පරීක්ෂාවද පරක්ාව යකාව අපි දැක්කම වූදුවන පික්ෂාව අපි දැකව අපි දුවන්ට හුණේ. ත ඒසුස් වහන්සේට එවැන් බලයක් උතවක් ලැබිලා තිබ් නං ඒම බලයකින් තුරව අපි වගේ ඉඳමන්න පරීක්ෂාවට පාපයට නොවැටී ඉඳලා තියෙනවා මත්‍රවරණේ ඒ ඒසුස් වහන්සේ වගේ අපි හිටියනන් තමා අපි සැබෑ ක්‍රස්තිනිකාරයෝ දැන් තේරෙනවාද දැන් තියෙන්නේෙ මොන දන්නවාද කොහොමද උන්ව වහන්සේ පරීක්ෂාවන් එන්න කොට නොවැැට? න්හසේ ශුද්දකම රැක ගත්තේ කිසිම බාහිර උදව්වකින් උපකාරයකින් තොරව. උන්වහන්ස ෝකේල්ල දරව කෙරලා තියනවා මිත්‍රවරණි එක පද්ධයක කියල දෙඩද ඒක අල්ල ගමුද අපි පෙල්ලගඩ යොහන් අටේ යොහන් අට නියම පරිච්චේදයක් පරිසිවරරු සමග Yesසු ස්වහන්සේ කතා සාකච්ඡා කරනකොට බෝ රහසුන් වහන්ේ තවන් වහන්ස කියැන එලිදර කරපු පරිච්චේදය ඒ එක චූටි පදය විසි නමවෙනි පදය ඒක උන් වහන්සේ රාස රහස් හතරක් වුන් වහන්සේ පෙන්නුම් කරනවාන ඉන්නම්. යොහන් අටේ විසි නමය ඔන්න ඕක තමා අද ඉඳං ඔබයි මමයි අපේ ජීවිතය තුළට ගණ්ඩෝනේ. අද පටන් මේ පදයට අනු අපි ජීවත්තයට පටන් ගත්තොත් අන්න අපිත් සැබෑ ක්‍රස්තිානිකාරයෙන් හැටියට Yesෙසුස් වහන්සේ අනුකරණය කරන්න හැටියට ජීවත් ඉන්න පුලුවන්. මා එව් තැනැන් වහන්සේ මා සමඟ සිටින සේක. උන්වහන්සේ මා තනියම සිටින්ට නෑරිය සේක. මක් නිසාද උන්වහන්සට ප්‍රසන්න උදේවල්ම නිතරම කරමී කීසේක. හකතමා පදිේ ක තමා රහස. ඔන්නමං කොටස් හතරම ඔබට පැහැදිලි කරලා කියල දෙන්න. පලවවෙනික උන්වහන්ස කියනවා. මා එව් තැනැන් වහන්සේ මිත්‍රවරුණි ඒසුෂ වහන්සේ මිතරම තමන්ට මතක් කරගෙන තියාගෙන උන්නා මාව කෙනෙක් එවල තියෙනවා කියලා. මං උගන්න පුහවමගේ YouTube බලන කටය බල ඇති ම පොඩ්ඩක් සරලව ය ත්‍රිත්වය ගැන පොඩ්ඩක් කියලලා දෙන්න ත්‍රිත්වය ගැන කාටවත් විග්‍රහ කරන්නේ මමත් විග්‍රහ කරන්න බෑ පොඩි දෙයක් රාපිත තීරෙන විදිර ම පොඩ්ඩක් කියල දෙන්න. දෙවියන් වහන්සේ මනුෂ්‍යාව මැව්වා මනුෂ්‍යයා පවකරනතුව ුද්දව ජීවතෙන් ඕන කියලා උන්හස ීරණෙ කරාපිදන්නවා ඒ දන්ුවෙන මොනද උන කියලා. පාපයට වැටුණන බයිබලය කියලා තියනවා රෝම හයි පාපේ කොලිය නම් මරණය. මරණයට ග්‍රීක් වචන දෙකත් තියනවා මිත්‍රවරුණ එකක් නෙකෝස් අනිත්්‍යෙක තැනටෝස්. නෙරෝස් කියන වචනය මරණය සාමාන්‍යය මරණය ගැන ඩොක්.ස්ල් නස්තස් ලකර ඉන්නවද. නෙරෝලෝජි නෙකරලෝජිස්ට කියනි මරණය පිළිබඳ විශේෂත්යෙක්. එකනනි මැරිච්චායට ප්‍රතිකාර කරන කෙනනවෙේ. මරණය පිළිබඳව නෙකරෝෝජිස්ට නෙකරෝලෝජ නෙරෝස් කියන්නේ මරනය එක රයයා හැම ැරන්නේ. බහව පාර්ථ ව නෝ නැති වුණ නෙකරෝස් වුණ තවකත් තියනවා තැනටොස් තැනටොස් කියනෙ වුණා දන්නාද නිරිකිලා තිරපිල්ලා පොටිවෙලා කුඩුවෙලා කැදිලා නිකන් ජරාවිතයට මැරෙන්න්න මරණය. බෝම්බයක් බෝම්බ එකට අහුවෙලා කෑලි කැබලි වලට ගිහිල්ල මැරෙන්නේ මේක තැනටොස්. වාහන විපතක කටහ වෙලා මැරෙන්නේ කෝච්චියයට හුවෙලා මැරෙන්නේ කෑලි කෑලි ඉල්ල ඒක තැනටොස්. ඒසු වහන්සේ ගෙත්සමනේ වයනට ගිහින් යාත්ඥා කරනකොට මොලෙන් හර්දවස්වට ආකඥා දෙනේවා හරියට ලැබිලා නැතුව උන්වහන්සගේ හරදවස්තුව තුළට ආපු ඒ රුදිරය පිරි 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 ගලා ඒවාගේ අර පම්ප එෙනකොට ඒ රදිර ස්නායුවල රුදිර ගමනය ඉතා බහුලව තිබුණු බැවින් ඒවා පුපුරලා ධඩිය සිදුරුවලින් ඒ ලේ ලියටාව ඒකට වෛද්‍යමය භාසාාවෙන් කියනවා හේමාටි ්‍රෝසිිස් කියලා. ඒ ඒක ඒසු වහන්සේට වුණා ගැත්සමනයවල වනාාත්සක ධාඩිය ලේ හැටියට හැලුුණ ඒක අදහස් වෙන්නේ උන්වහන්සේක ඒ ඇතුල්ලාන්ත ශරීරාංග තෙරපිලා කුඩු වෙලා කැඩන තැනටොස් වුණා ඊට පස්සෙ පිටින් කුටිකාපු අපි දන්නවා. කස පාරවල් කටු ඔටුනු කනේ පාරවල් අන්තිමට කුරුසය යන්න ගහලම උන්වහන්සේ මැරවා. එතකොට උන්වහන්සේ තමයි ඒ තැනටොස් මරණය විද දැ දෙවියන් වහන්සේ මනුෂ්‍ය පව් කරාම උන්වහන්සගේ ධර්මිෂ්ටමෙන් උන්වහන්සකිවා මනුෂ්‍ය නරකාදිරය අන්ඩෝනිි කියලා. හැබැයි උන්වහන්සගේ අනුග්‍රහය කියනවා ඇයයෝ මං මහපු මනුෂ්‍යයාව මං කොහමුද නරකාදිරයවන්නේ කියලා දැන් ධර්මිෂ්ඨකමයි අනුග්‍රහයයි අතර කතාවක් යන සාකච්ඡාව. ධර්මිෂ්ටකම කියන මනුෂ්‍ය නරකාදිරයට අන්මෝනි. නුග්‍රහය කියෙන ඒෝ මංකෝමතු මංම ඔපපු මනුෂ්‍යය නර කාදයට යවන්නේ. අන්තිමන අනුග්‍රහය අහනවා ධර්මිෂ්ට කම මෙම ප්‍රශ්නයයක්. හරි මං ඔබෙන් වෙන් වෙලා මනුස්සෙක් හැටියට ගිං ඉපදිලා ජීවත්වෙලා අ තැන ටොස් මරණය මංමාපිට දරාගෙන මනුස්්‍යට මිදෙන්ඩ අවස්ථාවක් ලබා තින්ට ද කියලා. ධර්මිෂ්ටකම හාකිව්වා අන්නුග්‍රහයවෙෙන් වෙලා ආවායේ සුස් වහන්සේ හැටියට. ධර්මිෂ්ටකම නෑවිත් ස්වර්ගෙට වෙලා හිටිය පියාණන් වහන්සේ හැටියට. මේ ධර්මිෂ්ටකමයි අනුග්‍රහයයි අතරතියන කොන්දේසියේ සාක්ෂිකරුවානෝ හැටියට දෙවියන් වහන්සේගේ ශුද්ධකම හැසිරුණා ශුදාාත්මයා නෝ කියලා පි. මේක තමත් ත්‍රිත්වය එකම දෙවියන් වහන්සේ තුන්දිනෙක් නවේ. හිත්තකොට මේ අනුක්‍රායානෝ පල්හටනේ දැන්උන් වහන්සේ හැමවෙලේ රමන්ට මතක් කරගන සිටියා මාව ධර්මිෂ්ඨයානෝ එවලතියනවා. මම එවන ලද්දෙක්. මිත්‍රවරණේ ම ඩුබයිවලට ආවා ඇයියාේ මාව මෙතන්ට එකෙනෙක් එව්වා කව දෙවෙමේ මේ මෙතුමා මේ පාස්ටර්තුමා කෝම හරි මගෙත්තක කතා කරලා ඔක්කම ජාති කරලා මාව එව්වා ැ මේ පාස්ට්‍රට වඩා මම වයසද මට වඩා එතුමා වයසද මම සීනිියර්ද මෙයා සීනියර්ද මම ලොක්කද මෙයා ලොක්කද ඒක අදාලනෑ මෙදන්නට මාව එව්වේ මෙතුමා. එහෙම නං මෙතුමා කියන දේමං කරන්ඩ ඕනේ. හරිද මට ඕන දේ මට කරන්න බෑ. මට කිවේ දේශනා කරන්න කියලා. මෙත නැවිල්ල රංගනයක් ඉදිරිපත් කරන්න කිවේ නෑ. මම් මෙතැ ඇවිල රංගම ඉදිරිපත් කරන්න බෑ. මම සංගීත සන්දර්සනයක් පවත් අඩ බෑ. ඇයි මහා එව් තැනැන් වහන්සේ. යම් කාර්ය භාරයක් නිසා මාවේ වලත් තියෙන ඒක කරන්න ඕනෙම හිනිස මට ඕන විදිහට හැසිරෙන්ට බෑ දවස් තුනක් කෙනවා මන් නිදාගෙන හර්ය ආසාවෙන්ගෙන නිදාගණ්ඩ නිදාගන්න දෙන්නේ ඒත් මම මාව යටක් කරගෙන ඉන්නවා ඇයිඒ මම අද එවන ලද්දී. මම හොලිඩේ ආාවනං මයිකාර්මයි පෙට්‍රල් මට ඕනවිදර නිදාගන්න මට ඕන විදර ශුපින්න් යනවා මට ඕනදේ කරනවා ඒ මමම ආවා මගේ කැමැත්තෙන් ආවා. හැබයි මාව එවල තියනවනං මට ඕනදී කරන්න බෑ ඒ සුස් වහන්සේගේ ජයග්‍රහණය පල්ලවෙනි රහස උන්වහන්සේ නිතර්රම තමන්ට මතක් කරගත්තා. මම එවන ලද්දෙක්. වන්න ලද්ද මිත්‍රවරණේ ඔබ ගැලවීම ලැබව නේද ඔබ යම් දවසක ගැලවීම ලැබව නේද. එදා ඉඳන් ඔබ මේ ලෝක ඉන්න ඔබගේ ඕමනාවට නෙවෙයි. ඔබ ගලවපු යේසු සහන්සේ මේ ලෝකෙට ඔබ යවලා තියනවා උන්වහන්සේගේ සාක්ෂිකාරයෙන් හැටට ජීවත්වට. ඊට කලින්? අපිට ඕන දිර අපි ජීවත් වුණා හැබැයි අපි ගැලවීම ලබපුවායට ආය අපිට ඕන විදිර ජීවත් වන්ඩ බෑ අපි වධවන්හාන්සේව ලතියන ඔගුල ඩුබයිවල ඉඩ පුුවන් කොහේ වනත් ඉන්ඩ පුළුවන් නමුත් මේ ලෝකෙ අපි ඉන්නේ එවන ලදදන්න හැටියට අපි එව ලතියනවා අපිට ඕන දෙ කරන්න බෑ තෙරෙනවාද එතකට ඒස වහන්සට තරහයනකොට ුස්වාන්ස තර ීරක්ෂා එනකොට සු වාන්සසි ත තුෘෂ්ණ එනකොට අනිත් අය ඒ පරීක්ෂාවන්ට වැටෙනකොට ඒසු වාන්සේ වැටු නැත්තේ ඇැයි මට වැටෙන්ඩ බෑ මොකද මාවඒවලතියනවා මම නිකංආාවේ නෑ අනිකුන් වගේ මාව එවලතියනවා දැක්කද මිත්‍රවරණනි අද ඉඳම් හිතාගන්්ඩ ඔබ දෙවන්හස වල තියෙනවා මේ ලෝකයේ උන් වහන්සක නියෝජිතයෙන් හැටියට ඉන්ඩ ඔන්න දෙවෙන එක දෙවෙනි රහස මා එව තැනැන් වහන්සේ මා සමග සිටිනසේ ක්‍රිස්තියාන කාරයටත් මේක තමා ලොකම ප්‍රශ්නය මිත්‍ර උරණ අපේ දෙවියන් වහන්සේ සරරුව ව්‍යාප්ත යිදන්නවාද උන්වහන්සේ නැති දැනක් නෑ අපේ දෙවන් වහසේ රූපෙකට රූකඩයකට පින්තුර්යකට සීමවෙච්ච දෙවන් වහන්සේ නෙවේ. අපේ දෙවන් වහන්සේ නැති තැනක් නෑ. උන්වහන්ේ හැම තැනම ඉන්නවා. ඒ සුස් වහන්සේ මතක් කරගත්තා මාව එව පුත්තැනැන් වහන්සේ මා සමඟ ඉන්නවා. දැ මම කඩේටයනවා. කවරරි කෙනෙක් ලුකේක් කෙනෙක් මට කියන අල්ල කියෙලෝ එක ගෙනෙක් සු රේශ් කිය සල්ලි දේවා. මම මංමුණු වගේ මනුස්සේද්ද කියනවා නම් මම ගිහිල්ලා, ද අල කලෙගත්ට දෙන අලටක ඇරගෙන අන්න කියලා පාර්තිනවා. මම බලන්න අල් ගෙටිය හොඳයිද නරක් කලාද පනෝකාලද ලොකුයිද පොඩිද ඇයි අල්ල කිල එකක් ගින්න්ට කිවවාගේ නනාහාච්චරයි. මේක තම සුරේෂ් හිතන බොහවා එහෙම තම. ද මාව එවපු ක් කියනද ම කට කලා මුද ලාල අල්ල කියලේගත් දෙෙඩ කියෙ හැරනකට අර ඉන්නවා. දැ මම්මරාද කරන්න හම්. දලලි අරක ආන්ඩික පොඩි වැඩමි මේකද අරක කලුපාටට දෙ පනුවද පනුවනෙවේ මහ නැකමන්න වෙන කක්ද අන්නක ඇඒ. ඒවපය කියලා ඉන්න. එකන්නේ ඒවපු එක් කියෙන නැත්තන් වැඩේ කෙරන්නවා. ඇ ඒවපු එක් කියෙන හිටයනම් වැඩේ හොඳට කෙරෙනවා. හරිනේ ඒේසුස් වහන්සේ ඒවපු එක්කෙන මා සමඟ ඉන්නවා කියන. එඒ අද ෙල්ලෙන් තමයිුන් වහන්සේ හිටිය දැන් මිත්‍රෝරණේ ක්‍රස්තියානි කාරයට තියෙන ප්‍රශ්නයේ පව්කරඩ බෑ කියන එක නිරේ බයිබලේ කො හරි තියලවද සිගරට බොඩ්ඩපා කියලා නෑනේ මං කියන්නම් සිගරත් බොන්ඩ පුලුවන් අරක්කු ගහණඩ පුළුවන් වයිෂකං කරන්ඩ පුළුවන් මිනි වරන්ඩ පුළුවන් ම වක්කීමෙන් කියන්නේ උක්කම කරන්න පුුව දෙවියන් වහන්සේ නැති තන තැනක ඔයෝවකු රඩුවෝන එක. අපිට ප්‍රශ්නේ දෙවියන් වහසේ නැති තනක් නෑ. මම ඉස්සර හිටපු ආගමේ අපි දෙියන්නුව භිච්ෂිය පැච්්‍ර බලා ගැන ඉදා. කියල හරවලා මෙතැන අපි හොඳ පාටය දාම දෙදිය දන්න ඇ කිය ිචිය දිහ වලන් ඉන්න. අපි කරන හැම ජංජාලයක්ම කරලා. රදැයි යනවා බෝතල්ටික රගන ම කියලා ඔක්කම සුද්ධ බද්ධ හරලා මනුවත් උනේ නෑ වගේ මෙතන කරලා එට පස්සෙ දෙයි අවහර වන අදේයක් දෙය දන්න මොක්ද බං උුණේ කියලා අපේ දෙවී අන්වහන්සේ වගේ නං අපිටත්තු හොම කරන්න පුළන් අපේ දෙවන්හන්ස ස්ශ්‍රයිල් වල විතරයි නං ඉන්න ඩුබයිවල ඕන ජෝගයක් නටන්ඩ පුළුවන් මලංතිී උන්වහන්සේ මෙිහිත්තින්න. ලංකාවෙත්තින්නෝ. හැමරීකාවෙතින්නවා. මම නිකං විහිල්ුවෙන් වගේ කතාවක් කියටද. අපේ ධවිදදින්නේ ධවිත් ඔන්න පොර නැයි යනවලු ගනිකාවක් එක විෂ්කිිබෝතලයක් ඇරගෙන සිකරට පටියේ කුත් ගිනිි පිට්ියකු තැරකිෙන. පොර මුලෝක රජතුමාන ධවිත් අඇතු බරකාරය නේ හැම තැනම කියත් ස්වාමි වහන්සේ ඉන්න මේ වෙනවත් ගරගඩව. ගැනි වටගෙන ඩෑල්ලෙන් ර ගේ මරිකාව සන්ඩියා ගෝවලට ගිය සැන්ඩියාගෝල තියනවා නියක්ලිය සබමරින් ඒවා එකක් රෙන්ට් එකට ඇරගෙන මිනිම් ඒ එලවගෙන පස්ෆික්ක සාගරයේ ගැබුරුම තැන හැතැක්ම හතක් ගැම්බුරුයි. ඒ ඔටෝට කියල සබමැරීන පාක් කරල ගැනිකාවට කියයන වරෙන් චංක කියල විස්ක බෝතල රරිකට බලන කවද හටල බලනකො ආත්පයන බහන් ස ල හහිකරන්නේ ඉති ඒකර කියෙන අවරෙන්ම යන් කියෙලා සන්ඩියගෝ ඇල්ල සබමැරන රිටන් කරලා ට එකකන හිස්ටන් ෙක්සස් කියිලා රොකට්ටක් ක අරකරගෙන නුට දල්ලා හඳ පහුරගෙන අගර ඒකටත් දැන් යනවන අගහර ලෝකට කරුමිට්ට හම ඉන්නවාවනේ ඒකත් පහුරගෙන කියලා පොඩික් පොඩි පපඩි තරකාාවක්ක නවත්ලා දැන් එතන අරට හදනකට බලන කවද එන්න හල්ලා බානකට ආත්ාන. කුරට ජීවිතයේ පාවෙලා පල්ල හට ඉල්ලා එක සිය තිස් නමවෙනි ගීතාවලිය ලි්වා. සාගරයේ යකට බම ගියත් අප වහන්සේ ඉන්නවා. තාරකා මැතබාගේ කූඩාරම තැනුවත් හොබ වහන්සගේ හත් වැරන වහන්සේ ඉන්නවා. හොබ වහන්සකින් කොහෙ පලා යම්ද කියල තියෙනවාද ඒකයිගීතාවල ඒකසි තිස්නමේ රහස. අපිට තියෙන ප්‍රශ්නයක තමයි. පුුරරුවට තර්ක කරන්න එපා සිකට බොඩ ොඳනෑ. මොකද දේව මාලිගාව අපේ ශරීරය ඒ සෞත්තු කරන්න මගේ දෙවු අපි බොන බ්ලේන්ටිවලටම අප ශරීර සෞත්තු වෙලා ඉවරයි. පලන්ද අපේ සහෝදරවරු ගැබිණි පියවරු වගේඉන්නේ. ආය අමුත් එෙන් සිකර එ්බීලා දේවමාලි ගාව සෞතු කරන්න ඔන්නෑ අපි කනෑ අපි කන කට්ට සම්බල් මගේ අම්ම අද උදේ වේල තුනක කෑම එකවේලෙන් කෑවම කාලා ආපව් බුෆේකට ගිල්ලා අරකුණේ ඉදම් මේ කොන වෙනකන් ටිකටිකටි කැරගෙන කෑවා දෙවෙනි ල මත් ග්‍යා අද රෑටත්කො ඇර එකන් කියනම් ඒත් කනවා තාපු ගමන් ගිහිල්ල මුණ අද කරන්න ඒ ශපාර්න එක නිදාගන්නවා. බඩ තව ඉදිරියටන. මම ඉදිරියට යනවද නැද මගේ බඩ යන්නවා. ඉතින් සික රැට්ටකක්බවනම්මපුෝ. නේද අපිට දන ප්‍රශ්නදයියා සිගරත් බොන්්ඩ තැනක් නෑ. යල්ල යන්න තන උන්වහන්සේ ඉන්න. පොඩ්ඩක් යඩ කිවත් උන්වහන්සට යන්ඩ ආසාකරත් උන්හන්සට බෑන්න්න යගන්ත උන්හන්සේ අරුව ව්‍යාප්තයි. උන්වහන්සේ විශාල වැඩි. න මටත් න පකුුව ජරාව ලන්නතු න්න්න පෑහහි බ මට පනවානය මේ එකක්ම පයිබලකේ ලතිෙනද වහන්සගේ නේත්් නෝකිවට සැනි සරමින් බලනවල්ලු. ම ජරා නෙත්් දෙක් තියන්නේ. අපිට කිසි දෙකර ගණඩ බෑ තිෙෙන දර අපි රහසයෙන් කරනේවා අපිට තියන ප්‍රශ්නම නත්තන්නාද. අපිට තියන්න ප්‍රශ්නේ අ අපේ මිනිස්සු ව.හ.comම් බලන්න හිඉදන්නද. ගෑනී යනකං ඉන්නවා ලමයිටක යනකං ඉන්න මේක දාගෙන බලනා අපිට හිදේ කවුරුත් නෑ කියලා යෑන එනවා දැක්කම ටක්ගලා ඔක්කම ගහලා හිස්ට්‍රකත් ලිය කරලා ඊට පස්ෙ ජීසස් .්කෝම කියල ගහලා පාස්ට සුරේෂ්ක දේශනාව බලන්ගෙන ආවදයා මෙන්නකු මාර්ර එකක් කිය නොමේ එතකොට ශිත්‍ර හිතනම්යා ගිය විලේම් ආත්මෙන් පිල්ල හිටියේ කියලා ඒ සිිට්ට හොර බ්‍රධර්ම වගේ සෙල්ලන්දානවා. බ්‍රධර්ට හොරෙෙන් සිිෂ්ටර් කන්නට මේකදහට තමල් ලුණු කපන්නේ මේවාදන්නදියමු කියයම තියොම යවාි මිතලවරන්නේ අපි එකන කාට හොරෙන් අපි වැඩ කරනවා. අපිට තේරෙන් නෑ සර්ව බලධාරී දියන් වහන්සේ. ි ඉන්නවා ඒකයි ඇැි ඒකරන්න බැරරි කොච්චර ලජ්ජාවද ැන මං බලන එන්න පුරුදේ මං බලනවා කියලා මගේ ගෙත රෝධවේ දැන ගත්තත්මට ලැජ්ජයි නං කොච්චර ලොකු ලැජ්ජාවක්ද දෙවියන් වහන්සේක බලන් ඉන්නවා කියන එක. මිත්‍රනි මම විහිල්ුවෙන් කතා කරන්න හේතුව ඔගලන්ට වඩා මන් වහන්සේෙන් ඉන්නේ. නැත්තම් මටනින් දෙයයිලිස්. අපි හිනාවෙමු හැබැයි ශුද්ාත්මන් වහන්සේ අපිට කියන දෙේ හමු. අපි එවන ලද්දන්.ඒවපු තැනැන් වහන්සේ අපි සමග ඉන්නවා. හැගුණත් නැතත්. හැගෙන එක හොඳයි. හැගෙනෙ අපි හොඳට නමස්කාර කරනකොට සමහර අවස්ථවවල උන් වහන්සේගේ ඒ අිමකේ අපිට හැගේනවා. දැනනවා ප්‍රශ්නයන්න නියමයි මමත් පෙන්ත කොස්්ට පාස්ට කෙරෙක්. හැබැයි. හැෙන්ෙන අවස්ථාවන් වල උන්වහන්සේ අපේළඟ නෑ නෙවී ඉන්නවා හැගේන අවස්ථාවන් වල ඉන්නවා වගේම උන්වහන්සේ ඉන්නවා අපිට රහස් ජීවිතයක් නෑ හි නිසා අපි එවපු තැනැන් වහන්සේ අපි සමඟ ඉන්න නිසා අපිට ඒවා කරන්නඩ බෑ ඒකයි Yesසු වහන්සක දෙවෙවෙන නිහස ම එවන ලද දෙෙක් ම එව තැනන් වහසේ මත් සමග න්හස බලංගඉන්න නිසා. ඔවු මට තරහා යනවා කුණු හරපෙන් බනින්නේ උන්වහන්සේ හගන්නවා. මට ඔට ගාණ්ඩ ඕනෙ ගහන්න උන්වහන්සේ ඉන්න නිසා. මට ඒ ඉර්ෂ්‍යාව වෙනවා අනොතේ ැන මුණත් කරන්න උන්වහන්ස ඉන්න නිසා. මටර කෙල්ලදිරපුූ බලන්ඩෝනෙ බලන්න උන්වහන්සේ ඉන්න නිසා. තෙරෙනවත ඒක තමයි දෙවෙනි රහස මිත්‍රවලුනේ. උන්න තුගේ නිරහස. න්වහන්සේ ම තනියම සිටිට නෑරිය සේක. ඒම නෙමේ උන්වහසේ මහා සමඟ සිටින්නේ එකමන්නේේ ඔය විදියට කියන්නේ මේ තනියම ඉඩ නෑරිය සේක කියලා. එද ෑ ලඟකදී තනියම ගුවන් ගමනක් කරපු කවුරහරි මේ ඉස්සරහා කවුර ඉන්නවාද ලංකාවේ මෙ හටරරිම මෙහෙක ොහටරි තනියම ෆ්ලයි් එක ැන් අදාවගේ ිට රේනුකාක් කොහි දන්දාවේ කො වා තනයම නෝනනාද ෆ්ලයිට් එක එමෙරේස් ෆ මමාපකෙර වෙන එක කද. මෙයා කියනවා සිිට රේනුකා කියනවා ෆලයිඩ බයි ෆලයිට් එක කොල්ම ඉඳන් ඩුභයිවලටය සනිය මලු ආේ. බොරුණේ කී දෙෙනෙකේ ෆලයි් න්ඩ. දැන්කයන් අම්ම ඔයා විතරද පලෙන්ඩ ගටියේ. මේක සමම යම් කාරණයයක් ඔගලන්ට මේ කියන්න නේ ඒ සිිෂට බොරුකිවන ඇත්ත කිව්වේ. ඒ සිිෂ්ට කිව්ේ තනය මාවේ කියලා. නමුත් හිති යමිනිස්සු සමහර විට ළඟත් කට්ටිය ඉන්ඩ ඇති. හබැයි තනය මාව කියන්න හේතුව මොනක්දන්නවාද. ඒ හිට පු කිසි කෙනෙක්වත් මෙයාගේ කවරුත්නිිදේ. මෙයාටයි ඒ අනිත් මගින්ටයි කිසිම සම්බන්ධයක් නෑ. ක්‍රිස්තියානය අය සමඟ දෙවියන් වහන්සේ හිටියට බොහෝකිතුනුවන් අද තනියම ඉන්නේ. තනිකම ඒගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් තනිකම ලෝන්ලිනස් දන්නද මම මනවයි විද්‍යා වෛද්‍යවරයෙක් නිසා. හිෙක් මඟගාවට ඔය ප්‍රශ්නය නිසයිනවාදට තනිකම කවරු හිටියක්මට තනිකම මිත්‍රවරුණේ අපි තනිකම අපිට හැගෙන්ඩ හේතුව අපිත් සමඟ දෙවියන් වහන්සේ හිටියත් අපි දෙවන් වහන්සේ අතර කිසිම සම්බන්ධතාවයක් නෑ දන්නවාද දැම් ප්‍රශ්නය තියෙන්නේ. ඒ තත්ත්වය ඇතිකරේ කෞුදු දන්නවාද අපි නෙවෙයි දෙවියන් වහන්සේ. මකද උන්වහන්සේ ලොකුේ අපි පොඩි දැන්මම පොඩි මනුස්සෙක් නම්. ලොකු මනුෂ්‍යෙක් එක්ක ලගින් මම ආශරය කරන්න ඕන නම්. ඒ ලොකු මනුස්්‍යයා තමයි මාව ලංකර ගැ්ඩෝඕනේ හරිද පොඩි මනුස්සෙක් මට බෑ ලොක මනුසෑව ලංකරගැන්ඩ. ලොකු මනුස්සයා පොඩි මනුස්සයාව ලංකරාණන් තමයි පොඩි මනුස්්‍යයාට ජාන්සක ලැබෙන්නේ ප්‍රස්ථාව ලැබෙන්නේඒ ලොකු මනුස්්‍ය ඇත්තක්ක ලවෙන්ට හරිද මං කියන එක දෙදියන් වහසේ ලොකුද අපි ලොකුද උන්වහන්සේ එතකොට උන්වහන්සේ අපිව ලංකර ගණ්ඩෝනේ උන්වහන්සේ දැන් අපිව අනියම ඉ ඉඩදීලා. ඒසුස් වහන්සේ කියනවා මගේ ගතන්දරේ එහම නෙවෙයි උන්වහන්සේ මා තනියම සිටින්ට නෑරිය සේක එකන්නේ උන්වහන්සේ මාව තනයම ඉන්ද ඉඩ ඇරරිනෑ මම වෙේ උන්වහන්සේ වල්ලගෙනන්නේ උන්වහන්සේ මවල්ලගෙන ඉන්නවා. ඒ තේරුවා දෝගට. හේතුව අන්න මක්නිසාද උන්වහන්සේට ප්‍රසන්න වූ දේවල් මම නිතරම කරමේ අ තමා සවසාන හත්‍රවෙනි රහස. මා එව් පාණන් වහන්සේ මාව තනියම ඉඩ ඉඩ නාරින පිණිස මම කරේ උන්වහන්සේට කැමතිදේ පමණක් කරපු එක ඒ කියන්නේ උන්වහන්සේගේ කැමැත්ත මිතර සොයා ඒක මම කරන්න නැතුව මම ඉඳලා තිබ්බනං මවත් උන්වහන්සේ තනියම ඉඩ ඉධාරිවා මාව උන්වහසේ තනියම ඉඩ හරිනෑ. හේතුව උන්වහන්සේට කැමැතිදේ මම නිතරම කරන නිසා. හෙන අපි මනාද රණ්ඩෝනේ. උන්වහන්සේට කැමැතිදේ විතරක් රණ්ඩෝනේ. එතකොට තම උන්වහන් සැිව තනියම ඉන්ඩ ඉඩ අරින් නඇත්තිේ. ඒමනම් මොනාද කර්ඩෝනේ මි්‍රවරුණ. ආගන්ඩ දේව කැමැත්ත පමණ කි කරන්න. අපිට ආසා කරන දේවල් තියෙනවා කරන්ඩ ඕන්න කියලා හිතර දේවල් තියනවා නමුත් ඒත් දෙවියන් වහන්සේට කැමති ද කියලා අපි හොයන් දෝනි දෙවියන් වහන්සට කැමැතිදේ අපි කරන්ඩෝනේ දෙවියන් වහන්සට අ කැමතිදේ අපි නොකරයින් දෝන. කෝමද මිත්‍රනේ අද අපිට විලා තියන ප්‍රශ්නය යක්ෂා අපි රවට්ටල තියන්නේ ඇයිදම්වද දෙවියන් වහසේකදයක් කරන්න කියනවා අපි ප්‍රශ්න කර ඇයි කරණ්ඩුවන් කරනම් මට ලාබි මුණද උද හරණ ඇත්තෙන්ටද මට කියලා තියෙනවා දෙවන් වහන්සේ මම අඔවරුදු විශ්ි පහක් අසාද බැඳලා මගේ භාර්යාාවට ප්‍රේම කරඩලු මට දීල තියෙනවා අනයා ඇයි අන අත්තෙන්නේ අපිට කරන්ඩ කැමැති නැති නිසා ඇත්තනේ භාරිාවට කියනව ස්වාමි පපුරෂයට කීකරවියයන් කියලලා ඇයි අන ඇට දුන්නේ ඒක කරන්නයට කැමතින ඇති නිසා. ඇත්තන ද අනයක් දෙන්න මොකට දන්නද දැ බයිබලේ උත්්සුරලොක වයිබලේ. දෙනපතා කෑමකාපියාව තියෙනවාද. කනවන්නේි හැමලලේම කනවානේ. දිනපතා නිදාගන්නවූ තියවාද නෑ ඇැ අපි නිදාගන්න ඒකට අනයක් ඔන්න ඇැි නිදාගන්න. දේශම හනකොටත් නිදාගරන්නවා. අර අපි කරන්ඩ ආසා කරන දේවල් අපි කරන දේවල් අන හැටට දීලා නෑ නේද එතට අනයක් දෙන්නේ ඇහිතන්නද හ අපිට කරඩ බැරි ස්වභාාවෙන් කෙරෙන් නැති ඒවා නැ සිංහලෙන් කියලා තියෙන්නේ නහිතන්නේ ස්වාන්පුරෂයණය භාරාවට ප්‍රේම කරපන්න කියලන ග්‍රීක්වලින් මොකද නව කියලා තිෙන්නේ ස්වායන් පපුරෂයණ භාරියාවට උඹේ ආදරය පෙන්න පන් කියලා තියෙන්නේ පෙන්න්න පං. අපේ ප්‍රශ්නය අපි පින්නන්නේ මොක දැි කිය දන්නවානේ කිට මෙචත්චර කාලයක් මේ එකෙත්තක මං ඉන්න ආදර නිිසාය පාස්ට ඒක දන්න ඇතුවද මේ ලදන මේ මත් එක්කඉන්නේ හරිද ම කිය එක හරිදමං කියන එක. අපි පිරිමිආයට අපේ ස්වභාවේ මොනවත් දන්නවාද කියෙල්ල අපිට අපිට වැටෙනකම්. ඒක කලස් පෙන්නගන පාට් දාගෙන යනකම්. අපි දිවපොළොවට වදින්ද දා එලියරු දාගෙන. ැේ හැලා උඹ හම්බෙන් නැත්තම් මම් මැරේෙනහ උඹ නැත්තම් මට ජීවිතයක් නෑ. වතුර නැතුව මාලු නෑ උඹ නැතුව මම නෑ.. අපි සිිස්තස් ය ඔය සිිටස් කල්පන ක බන්න ඇත්තද නැත්ද කිය. අපි ආදේ ඔගොල්න්ගේ පස්සේ ඔවුකොල්ලෝ නැත්තන් අපි මැරෙනවා. එච්චර එම තමා ගාගෙන නාවේ. හෝකොල්ල හිතුවා අපි ඇත්තමේ කියන්නේ කියලා. දවසක් ඕගොල්ලෝ ප්‍රතිචාරය දක්වොල්ලා කේ මමත් යට අදරකෝ එදා එඳම් අපි කලස් පෙන්න්නනවා. දැම් දැන්ද දැම් පාස්ටල්ල ගාවට එනවා මේ අඹු සැමවල බය අමනත්දල කිය පසිික්ර ෝවකරණ කවල. ම දාම එල්ලබ කියවා ප එකකැනි කොල්ලා ටයි කරනවා එස්මස් ගාලා වට සබ් කරලා වයිබර් කරලා ඊමෝ කරලා මොනහරි කරමයකි හනිට කැතවිදිෙන ආදරී. කොහම යාට ඕක පෙන්නන්නට දෙය කියෙන මට තේරෙනවා. ඒත් මට තව පින ඔයාට තීරීන්නෑ. ඔයාටම කැතවිට ආදර මං හට ආදරී කරනවාගේ කුරුත් කාෝටත් ආදරය කරල නෑ. ඕහම කියපු අපි බැන්දෑෙන් පස්සේ. එක දවස අපේ ආදරීපින්න. ඒට ප්‍රශ්න මූධරු ඌ පස්ේ පස්්ටට ගිල්ලකර පාසිරවාවවට ආදරීනෑ පස්්ටහනකටගෙන පිස්සෙක් පස්සපේගේකා කියන කතාහගෙන ම මම ආදර නැතුවතුන් දීවත්වෙන්. බ්‍රදස් එතකොට අපිට අපිට ඕක නැති නිසා බයිබල අන අද්දීලා තියෙනවා ගෑනට ආදරේ පෙන්න පාං කියල. පෙන්ටල ඩෝනේ. හි නිසා මම් බොහෝම මහරුවයෙන් හරි ඇයි ලෞව්‍යෝ කියන හ. ද හක්ලන් හෙම කර පොඩ්ඩක් අතගහම හම්මේ රෑ දොලහටම එයාගේ එයාගේ හැපි බෞද්ධයක මතක තියාගෙන. රෑ දොළහට ඔයා හැපි බුද්ධය කිව්වානම් සියට විසිපාක් පවුල් ප්‍රශ්නී වරයි. එයාගේ අම්මගේ බෞද්ධයක මතක තියාගෙන. රෑ දොළහට ඔයා මෙයාම කූතලා ? වගේ අම්මට අද බෙද්ධ විශ්කරන්න කිවන සියට පණහක් ප්‍රශ්නය කරයි. ඒ වගේ අ ගෑනුන්ට අපි ආදරයේ පෙන්නන්ට කෙලා අනක් දීලගෙන අපිට මන අදනගන්නේ. මේ මේ හරකට කොහොමද අපේ ආදරය කරන්න. මේකගේ කට මෙච්චර වාචාල කටා. මෙහෙම කටක් තියෙද්දි කොහොමද ආදරය කරනික අපි අපි තර්ක කරන නිසා ම බයිබලටක කරුවෙන්න්න ඇති. භාරිාවට කියලා තියවා. උඹේ මිනි අටකීකරුවය කියෙන ොද අනි තැන මිනිිය කොට කීකරවා මන්ගේ මිියට විට කීකරන්න. දැන් අපි කසාද බජනකොට අපි දැක්කේ තාත් අට කීකරු අයි අට කීකරුයි. හල්ලපගෙද රංකල්ට කීකරයි. අර ර කෙලා තාත්තක අත් අල්ලගනන්න කොට එන්න විදින්. මේ එන්නකොට අපි වැටෙන අපි හිතනවා මෙම තමයි ඉන්ඩ යන්නේ කියලා. එති අප අපිට කියලා තියෙනවා ස්ක් අපි හිනවනට කමන්න කල්පනා කරන්ඩ. කීකුවෙන්ඩ. ව භාරිාවන් කීකරුව මෙ මම කීකරුවෙන්ඩ මෙයා සුදුස්සෙක්ද. මම කීකරුවෙන්ෙනකොට මොකක්ද මට ලැබෙන ප්‍රතිඵලය. එහෙම හිතන නිසා තමා? පිදන් වහසගේ කමැත්ට අකිි කරවෙන් යාත්ඥා කරන්න බයිබලි කියල තියනවා යත්ඥා කරන්ඩ ඇයි යාත්ඥා කරන්ඩන පයිබල කියලා තිෙන නිසා චරයි. අපි කල්පන කරන යාඥ කරන්න අපිට මනද ලැබෙන්නේ යාත්ඥා කරනම් ම යාත්ඥ කරන්න නැත්තං මොකදද ගමේෂන කරන්නපා නිරහාරවන් දෝනෙද බයිබල කියලා තියන ඉන්ඩ නිරාහරව හිටිය නම් මොනවාද වන්න හියත් තැන් මවාදවෙෙන් ඔන්න ගවේෂනය කරනකොට තමක් විට හොම්බෙන් යන්නේ දසයෙන් කොටස සභහාවට දෙන්ඩ ඇයි දෙින්ඩුවන ඇ අප සභාවට සල්ලි නැද්ද ඔය ඔ ඌක නිසා තමාවිට එනගහන්නේ. බයිබලය කියලා තියෙනවා නම් හලෝ ඒක දේව කැමැත් ඇය එතනින් ඉහාට අපි පරීක්ෂණ පවත්වගෙන ගවේෂන කරගෙන හෝදිසි කරගෙන ප්‍රතිඵල බලාගෙන ඉඩ න්නේ. දේව කැමැත්ත කරන කියන්නේ වචනය කියලතිෙනද කරන්නගල් කරන්ද වචනය කියල තිෙනද කරන්න එපාග කරන්න එපා චනයි ඇයි මකටද මොනවාදවෙන්නේ කරේ නැත්තන් මොකද කරන්නම් මොකද හුව ඩන්නේ අපි දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නේ උන්වහන්සගේ වචනය තියන එක ඕගොල්ලන්ට වචනයෙන් සහර තීන ගණඩ දන්න ඇත්ත මම වගේ ආත්මික මාමලා පස්සේදුවන්ඩෙපා. අපි වගේ පිට දේශකෙන් කවුද්දන්නවාද ආත්මික මාමල්ලා ආත්මික පියාගයන්නේ කවුද්දන්නවාද ඔබගේ සභාවේ එඩෙහිරා. ඔබගේ සභාවේ එඩෙහරගින් ආන්ද ඔගලන්ට තේරෙන් නැද්ද මොනාද කරඩෝනේ YouTubeු බෙවුන්ගෙන් අනුශාසනා ගන්්ඩෙපා. පිට රට දේශකෙන්ගේෙන් අනුශසන ගණ්ඩපා මංන්ගේ මිනිස්සුන්ගින් නුශසන ගඩපා. ඔබගේ දේවදාශයගින් අනුශාසනාව ගණ්ඩ. ඔබගේ දේවදශයක් කිව්හනම් වචනයානු කොලොව මට පේන්නේ ඔයා මේක කරන්්ඩඕන මේ කරන්්ඩෙපා. එතලින් හාට ගවේෂන කරන්ඩය අන්ඩෙපා. දෙවනි අදහස සකන්ඩ ඔපීනියන් ගණඩපා පාස්ටකින් ඇහවා තමයි කෝකටත් පස්ත සුරේ්ගි නොත් අහාමමු. එතකොට තමා අපිට ඔක්කම විනාස වෙන්නේ සභාව අපි සභාවට අවංකව ඉන්දෝනේ අපි සභාාව නායකත්වයට අපිව යටහත් කරඩෝනේ සභාවේ මූල ධර්මයට අපි ටහත් කරන්ඩෝනේ ඔපපගේ සභාවේ මුල ධර්මයක් තියෙනවන එයට පට හැනිව මොන්න තරං උගතෙක් මොන තරම් ප්‍රසිද්ධ පුද්ගලේ මොනතරං ආකර්ශණ ශීලිවදේශනා කරත් පිළිගන්්ඩෙපා. බයිබලේ කියලා තියනවා. ඔබබගේ සභාවට අවංකවයිද. දසයෙන් කොටස ඔබගේ සභාවට දෙන්ඩ. මේ ඇවිත් යනෙ උන්ට දෙන්ඩිපා. අපිට තියනවා අපේ සබභාවන් අපිට දසයෙන් කොටසදින්ඩ. ඕගල්ලන්ගේ දසයෙන් කොට ස අපිට දෙෙන්ඩිපා. අපිටත් ආශිරවාද නෑ. ගල්ලන්ටත් ආශිරවාද නෑ. තිෙනව මන් කියන එක. වචනයට අනුව කීකරුවෙන්ඩ දන් නැතිකොට ස්තිනාවනං ඕගොල්ලන්ගේ දේවදාසයගෙන් අහන්ඩ. එතකොට දෙවන් වහන්සේ ඕගොල්ල අවන්න ටත්තු කරාාවී. මිත්‍රහොරණි සැබෑ ක්‍රස්තියානිිකාරය. මේ ඒ සුස් වහන්සේව අනුකරණය කරන්න. හස්කන් කරන්න්න පුළුවන් න්නම් හොඳයි. අනාගතවා කිය කියන්න පුළුවන් න්නම් හොඳයි යක්ක්ෂේන් දුර කරන්න පුළුවන්න හොඳයි. ඒ ද හන්ස කට්ියට ද යනවා ල දලා තියනවා ඒවසේවේට අවශ්‍යයි ඒවා පි පාවිච්චි කරමු. හැඩැයි අපේ එද්දිි නෙදා කිතුුණු ජීවිතයද ඕ අ නෙවයි අවශ්‍ය මේ දේවල් හතරා අවශ්‍යයි. පලවෙනියක අපිව ඒවලතියනවා. අපිම අපේ ආසාමෙන් අපේ කැමැත්තැන් ඇවිල්ලනවෙ. අපි එවල තියනවා ඒසු වහන්සේ කියද. මාව එවල්ලතියන කියන්න. මම එවන ලක්්දෙක්. දෙවෙනි මා එවු තැනැන් වහන්සේ මා සමඟන්නවා. මිත්‍රේ ඔබට ඒ හැඟුන් ඇතත් කමන්න අදින් පස්සෙ අධින් පස්සේ හැඟුන් නැතත් කමක් නෑ හැඟුුණ නම් හොඳයි ඒකට විරුද්ධෝ නේවම කතා කරන්නේ. හැගුුණනක් හොඳයි හැමි ිලිීම හැගින්නේෑන. ඒ වෙලා ේත්තුන් වහසෝ සමගන්න. අනිකමක් නෑ ඔබට ඔබ සමග සර්ව බලධාරි දෙවන් හන්සේඉන්න. සර්වෝ බලධාරි දෙවන්හන්සේ ඔබ සමඟඉන්න. ඒ නිසා පරිස්සමෙන් ජීවත්තඉට. ඔන් වහසේ බ තනියම ඉන්ඩ ඉඩ නාරිඉඩ නං හදිින් පස්සේ. ඔබ කරන හැම්ම දෙයක්ම වචනයට අනුව ඔබ කරනවාද කියලා පරිස්සංවෙන්ට පටන් ගන්්ඩෝනේ. මේකමන් කරානං දෙවන් වහන්සේට කැමතිද. දවන්සේ කිය න කරන්න කියල් කරන්න. ල න ර කියල ර ප ය වන කවර කි ත් ප්‍රශ් න කවර ොල්න්ට ොල්ලන්ගේ ොල ල් රනන. ඕගොල්ලගේ දේවදශ ඉන්නන්න. ඒ ගොල්ලන්ට සයටට සයක් කර ඩ ද හන්සේ පත් තින ගොල්ලග. ඒගොල් ම වෙන දේවදසයෙන් සමග ං සධනය කරලා බලඩෙප. ඒගොල්ලන්ගේ අදහස හරිීද වැරදිද කියලා ඇත වන රටක න්න දේවද සගේ විම ල විපරා කර බලන් ප. හරිවිදියට දෙවන් වහන්සගේ වචනයට කීකරුවෙන්ඩ. එතකොට අපි ඒ සුස් වහන්සේ වගේ සාර්ථක ජීවිතයක් ගත කර පුළුව ම ෝගොල වන ාඥා කරන්නට කැතිවෙනවා හොම ැගිටින්ඩ ම ්‍යත්ඥා කරලා ඉවර කරන්න ඇස්තෙක වහගන්්ඩ කී දෙැනක් කියනවද ඇස්තක හැමෝම වහගමු කී දෙනක් කියනවද පාස්ස සුරේෂ් මට දෙවයන් වහන්සේද කතා කරා. අධින් පස්ස මගේ ජීතවාක් වෙනස් කරගන් යවා. අත උසල පෙන්න්නඩ ආමන් හලලුය ඔබ දෙවන් වහන්සට කියන්න ඔබ දෙවන් වහන්සට කියඩ ස්වාමනේ මේ මොහත දක්වාමම් මේක දන්න ඇතුවජීවත්තුනම් මට සමාවෙන්ඩ මගේ වචනයෙන් සිතුවිල්ලෙන් ක්‍රියාවෙන් ඔබ අකැම් බොට කැමැති දේවල් මම කරලා තිබෙනවා කියලා තිබෙනවා සිතල තිබෙන ටඒ ට සමාවෙන්ඩ මම ඔබ වහන්සේ අකැමැතිදේ කරලා සිතල කතා කරලා තියනවා ඔබ වහන්සේ කැමතිදේ නොකර නොසිත ප්‍රකාශ නොකර ඉඳලා තියෙනවා. අදම් පස්සේ මම වෙනස් වෙනවා සුස් වහන්සේ වගේමං වෙන්ඩියනවා ම ත ප්‍ර ති න්ද මොක යුරතු කරල වන්න හන්සගේ හ ඉල්ගන්න හලුයි ු. හලු ී හු වෂිපාද අභහ්‍යමයිම් යහතා භෂම ම හැ ඔ්‍රා. ක ඇටනයි යශ්වාහ මශ්‍යයා යතා යදා යද හල් එල්ලූ යහවේ හල්ලලුය. හල් එල්ලුව යහවෑ ඒශ්වාහ මශ්‍යය හලලුය ස්තුතියි සුනේ. ස්වාමිල බවහන්සට ප්‍රශංසා වේවා ගෞරවවේවා මහිමය වේවා. අදරන්ට දීවිපාණන් වහන්ස. මෙෝ බවහන්සගේ ශුද්ධ වූ වතන්වලට සවන්දුුන් මිසිියල්ලම දිනා. බහන්සගේ පමල තබල යාත්ඥා කරන. ස්වාමන අපි ඒ සුස් වහන්සේ අනුකරණය කරන්නන් විය යුතුයි. සැබෑ කිතුනුවන් ඒසු වහන්සේව අනුකරණය කරන්නන්න. අේ ස්වාමින යොහන් අටේ විසි නමෙන්න්න. අද අපට මේ කරුණු හතර ඔබහන්ස උගාන්න ෝපනි බහන්ස ස්තුතියි. මේ දෘෂ්ට ලෝකෙට මේ පෞකාර ලෝකෙට අපව ඔබ වහන්සේ නියෝජිතයන් හැටියට. බහන්සේ ඒවා තිබෙනයිනි සබහන්සට ස්තුතියි වේවා. අපි කවුද අපිට තිබෙන සුදුසුකම්කුමක්ද ස්වාමෙන. අපි මොනවත් නෑ ඒ නමුත් ඔබවහන්සගේ නියෝජිතයන්ව ජීවත්නට ඔබන්ස අපිව මේ ලෝකට ඒවා තිබෙනවා. එ සවබහන්සට ප්‍රකෝඩිවාරයක් ස්තති වේවා. ඔබන්ස අපිව තැන කරේ නෑ ඔබහන් සප සමඟ ඉන්නවා. න ස්වාමන හන්සේ රපයකට ස්ථානයකට පල්ලියකට ගොඩ නැගිල්ලකට රටකට සීමාවලා නෑ. අසීමිත සර්ව ව්‍යාප්ත දෙවියන් වහන්ස ඔබ වහන්සේ. එයින් ස්වාමිනේ එය නිතරම මම මතක් කෙරගැෙන ජීවත්යෙන්න්න මට උපකාර කළ මැනවවා අප සියලම දෙනනාට උපකාර කළ මැනව. අපි ඔබ වහන්සගේ කැමැත්ත සොයා. ඒ කැමැත්තට අනුව ජීවත්ෙන්ට අපි ඔපකාර ක මැනව. සියලුම දෙ නට ආශිර්වාද කළ මැනව ඒ සුස් වහන්ස ගෙනාමේ. ආමන් පසලො